දිවයින ඉරිදා සංග්‍රහය 2004 දෙසැම්බර් මස 5 වන ඉරිදා රතු එළිය හේමන්ත රන්දි සරත් අබේපිටිය මහතා නාමල් ගුණවර්ධන මහතා අබේපිටිය ඝාතනයේ සැබෑ මිනිමරු වූ පොලිස්පති විදා කුණාන්දු මහතා කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ සරති රූමඩ මහතා අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් පුට්ටිනෝක ග්‍රහණ ආකූටකයේ පළතුරු පුරවාගත් කරත්තයක් තල්ලු කරගෙන කොළඹ උසාවි පාර ඔස්සේ යන තරුණයෙකි. කාලවර්ණ හෙඩිදැනි සිරුරක් ඇති උන් නමින් මොහමඩ් නියාස් නෝෆර් විය. මේ තරුණයා කිසියම් දිනකදී රට හොල්ලන දරුණු අපරාධකරුවෙකු වෙතේ කිසිවකු සිටුවේ නැත. තොගපිටින් පළතුරු ලබාගෙන පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පල ආසන්නයේ එම පළතුරු තබාගෙන විකිණීම නෝකල්ගේ මුල්ම රැකියාව විය. කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු නෝකල්ට කුඩා කල සිටම ඇසුරු කිරීමට ලැබුණේ ද ඇමරිකයන්ය. දකින්නට අසන්නට ලැබුණේ අපරාධ සිද්ධීන්ය. 80 දශකයේ මැද භාගයේදී පළතුරු වෙළෙන්දුකුව සිටි නෝකල් පසුව ඒ රැකියාව පයින් ගැසුවේය. දවසක් තිස්සේ විදෙස මහන්සිමේ උපයා ගන්නා සුක්ෂම් මුදල ඔබට කොහෙත්ම ප්‍රමාණවත් නොවීය. පළතුරු විලදාම අතහැර දැමූ නෝකල් 80 දශකයේ අග භාගයේදී මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූයේය. මත්කුඩු ජාවාරම් හරහා නෝකල් අතට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගලා එන්නට විය. මේ කාලවකවානුව වන විට මාලිගාවත්ත ප්‍රදේශයේ පාතාල බලය හිමිවී තිබුණේ සුදාකරන් ප්‍රමුඛ පාතාල කණ්ඩායමටය. නෝකල් මත්කුඩු ජාවාරමට අත ගැසුවද එය පවත්වාගෙන යෑම පහසු කාර්යක් නොවීය. සිය ජාවාරම කරගෙන යෑමට සුදාකරන් සමග හොඳ හිත දිනාගෙන සිටිය යුතු බව නෝකල් කල්පනා කළේය. එහෙත් නෝකල්ටත් සුදාකරන්ටත් වැඩි කලක් එකට දීර්ඝ කෑමට ඉඩ ලැබුණේ නැත. මත්කුඩු ආරවුල් නිසාම ඔවුන් දෙපාර්ශවය ගැටෙන්නට පටන් ගත්හ. ඒවන විට නෝකල්ට සමීපව මුස්ලිම් තරුණයන් සෑහෙන පිරිසක් සිටියහ. මාලිගාවත්ත පාතාල කල්ලෙන් එල්ලමන ප්‍රහාර හමුවේ පසුබා නොගිය නෝකල් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස නෝකල්ගේ පාර්ශවයේ විසින් මාලිගාවත්තේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වූ කුඩු නූල් මැරුම් කෑවේය. නූල්ගේ මස්සිනා වූ කසාල් නූල්ගේ සොහිරා වූ මිහිදීන් හංචියාරද ඝාතනය කරනු ලැබීය. මේ කාල වකවානුව වන විට කොළඹ නගරයේ දෙමළ පාතාලයේ ප්‍රබලයාව සිටියේ නඩරාජා විජේපාලනය. පාතාල ලෝකයේ බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් මුන් අතර ඇති වූ ආරවුල් කෙලවර වූයේ මිනිමරුන් වලින්. නඩරාජා විජේපාලන්ද මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු විය. මත්කුඩු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත විජේපාලන් නෝකලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. කුටහින ප්‍රදේශයේදී නෝකල් ගමන්ගත් මොටෙල් රථයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් නෝකල්ගේ එක ඇසක් අන්ධ විය. මොහමඩ් නියාස් නෝකල් පොට්ටේ නෝකල් ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ මෙම සිද්ධියෙන් පසුවය. තම ඇස අන්ධ කිරීම නිසා නෝකල් විජේපාලන් සමග පසු වූයේ බද්ධ වෛරයකිනි. එවන විට නෝකල් පිටකොටුව අලුත්කඩේ ප්‍රදේශයේ පුරා සිය අනසක පතුරුවා ගෙන සිටියේය. රුපියල් කෝටි ගණනින් මුදල් හරිහම්බ කළ නෝකල් අත දිගහැර මුදල් වියදම් කිරීමටද පසුබට වූයේ නැත. නෝකල් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් මෙන්ම පහළ නිලධාරීන්ද සැහෙන පිරිසක් ළඟින් ඇසුරු කළේය. ඇතැම් නිලධාරීන් නෝකල්ගෙන් යැපුණෝය. තමාට එරෙහි වුවන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තිය නෝකල් මුල සිටම ක්‍රියාත්මක කළේය. පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් නඩරාජා විජේපාලන් අවසන් ගමන් ගියේ ඔය අතරතුරදීය. කොළඹ නගරයේ රාජකාරි කළ ඇතැම් උසස් නිලධාරීන් සඳහා දොළපිදෙනි ප්‍රදානය කිරීම නිසා නෝකල්ට පොලිසියේ එදිරිවාදීන් සිටියේ නැත. නියෝජ්‍ය පොලිස්පතිවරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු සහකාර පොලිස් අධිකාරිවරු මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුද ළඟින් ඇසුරු කළ නෝකල් තමන්ට එරෙහි වූ පාතාල සාමාජිකයන් අවසන් ගමන් යෝවේය. පිටකොටුව සහ ඒ අවට ප්‍රදේශවල වෙළඳසල් වලින් කප්පම් ලබා ගැනීම මහා පරිමාණ මත්කුඩු ජාවාරම කොළඹට පැමිණෙන බස් රථවලින් දිනපතාම කප්පම් ලබා ගැනීම නෝකල්ගේ ප්‍රධාන ආදායම් මාර්ග විය. ඇතැම් දේශපාලනඥයන්ද නෝකල් සමග කිට්ටු සම්බන්ධකම් පැවැත්වූහ. පොලිස් ආරක්ෂාව මෙන්ම දේශපාලන බලය නොමදව ලැබීම නිසා නෝකල් කොළඹ ප්‍රදේශයේ අංක එකේ පාතාල නායකයා බවට පත් විය. පිටකොටුව ප්‍රදේශයේ බිල්ඩින් කිහිපයක්ම නෝකල් කුණුකොල්ලයට මිලදී ගත්තේය. වල්තෙන් පොලක් ජූන් 2007 විය. එම ගොඩනැගිලි වලින්ද නෝකල්ට රුපියල් ලක්ෂ ගණනින් ආදායම් ලැබිණි. නෝකල් බලවත් වීමට පටන් ගත් පසු ඔහු වටා පාතාලයේ ප්‍රබලයන් සැහෙන පිරිසක්ද එක්රොක් වී සිටියහ. ඉෂාක්, පප්පා, මලබාර් රිල්වාන්, අබච්ච හසල්, මී මෝලවත්තේ රිසවාන්, රොට අහමන්, මැක්ඩොනල්, හයිරුස්, ආනමාලු ඉමිටියාස්, බේරි, ආයුබ්ඛාන්, සෙල්ම සැතුළු පාතාල ප්‍රබලයන් නෝකල්ගේ කල්ලියට එක්ව සිටියහ.
අත්තනගල්ල ප්‍රදේශයේ එක්තරා දේශපාලනඥයෙකු නොකර ළඟින්ම ආශ්‍රය කළේය. මෙම දේශපාලනඥයා නොකර හරහා නීත්‍ය අනුකූල නොවන බොහෝ දේ කරගත්තේය. ඇතිවරණ කටයුතුවලදීද මොහු නොකරගේ සහාය ලබා ගත්තේ ඕනෑම දෙයකට නොකර ඇහැබැහැ කියා පස්සේ ගහන පුද්ගලයෙකු වූ නිසාය. මීවිගම ප්‍රදේශයේ පුදුජන එක්සත් පෙරමුණු පක්ෂයේ ආසන සංවිධායක කමට තිබුණේ පොරයකි. ඒ සඳහා කිහිප දෙනෙකුම ඉදිරිපත්ව සිටි අතර නෞකරට හිතවත් මෙම දේශපාලනඥයාද ඉන් එක් අයකු විය. ජනාධිපතිනියටද සමීපව සිටින මෙම දේශපාලනඥයා අත්තනගල්ල ප්‍රදේශයේ සිය බලය පතුරවාගෙන සිටියේය. මේ කාලවකවානුව වන විට නාමල් ගුණවර්ධන මීරිගම ප්‍රදේශයේ බිහිවින් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් සිටියේය. මෙවර පළාත් සභා මැතිවරණයේදීද ඔහු ජයග්‍රහණය කළ අතර නාමල්ට මීරිගම සංවිධායක දුරේ පිරිනැමීමට ජනාධිපතිනියද බලාපොරොත්තුවෙන් සිටියාය. නෞකරට හිතවත් දේශපාලනඥයාට මේ ඉහිළුම් දුන්නේ නැත. අපි ජනාධිපතිනිය මෙච්චර ළඟින් ඉඳලා අපිට මුකුත් නැහැ. ඊයේ පෙරේදා ආව ගුණ ආසන සංවිධායකයෝ වෙන්න යනවා. දේශපාලනඥයා කෝපයෙන් කෑගසුවේ යකඩ සම්බන්ධයෙන් මොහු අත්තනගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධිය කිහිලු දේශපාලනඥයකු විය. මේ අන්ගොඩ පිළිකම්හලේ යකඩ වෙන්දේසියටද මොහු ඇස ගහගෙන සිටියේය. උට්ට නෝකල්ද සමග එක්ව මේ යකඩ වෙන්දේසියෙන් යකඩ ලබා ගැනීමට මොහු සැලසුම් කළේය. එහෙන් තිහාරියේ ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු යකඩ වෙන්දේසියෙන් වැඩි මුදලක් ලබා දී එම යකඩ තුග සියල්ල මිලට ගත්තේය. යකඩ කුරුමානම වැරදි ගිය පසු මෙම දේශපාලනඥයා සහ පොට්ට නෝකල් එක්ව මුස්ලිම් ව්‍යාපාරිකයාගෙන් කප්පම් මුදලක් ලබා ගැනීමටද වෙර දැරුවේය. එහෙත් නාමල් ගුණවර්ධන මැදිහත් වී මුස්ලිම් ව්‍යාපාරිකයාට යකඩ තොගය ලබා ගැනීමට උපකාර කළේය. මෙම යකඩ හුටපටේද නාමල් කෙරෙහි එම දේශපාලනඥයා තුළ තිබූ වෛරය තව තවත් වැඩි කරවන්නට විය. දේශපාලනඥයා තම හිතවතා වූ නෝකල්ට තමා හමුවීමට පැමිණෙන ලෙස පණිවිඩයක් යැව්වේය. පණිවිඩය ලද සැනින් නෝකල් ඔහු සොයා ආවේය. නාමල් නිසා මගේ දේශපාලන වැඩ සේරම හවුල් වෙනවා. ඒ නිසා මට කොහොම හරි මිනිහව අයින් කරලා දෙන්න ඕන. ඒ වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරන්නම්. දේශපාලනඥයා නෝකල්ට කිව්වේ ආශ්‍රය කළේය. මෙම දේශපාලනඥයා නෝකල් හරහා නීත්‍ය අනුකූල නොවන බොහෝ දේ කරගත්තේය. ඇතිවරණ කටයුතුවලදීද මොහු නෝකල්ගේ සහාය ලබා ගත්තේ ඕනෑම දෙයකට නෝකල් ඇහැබැහැ කියා පස්සේ ගහන පුද්ගලයෙකු වූ නිසාය. තම සමීපතම හිතවතාගේ ඉල්ලීම කෙසේවත් පැහැර හැරීමට නෝකල්ට නොහැකි විය. ඔහු දෙවරක් නොහිතාම ඊට එකඟ වූයේය. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම තව වැඩි දවසක් යන්න ඉස්සර මේ වැඩේ ක්ලෝස් කරලා දෙන්න. නාමල් ඝාතනයේ කොන්ත්‍රාත්තුව බාරගත් නෝකල් ආපසු කොළඹ ගියේය. තම පාතාල කල්ලියේ සිටින පළපුරුදුකාරයන් මෙම ඝාතනය සඳහා යොදවා නොගැනීමට නෝකල් සිතුවේය. තම පාතාල කල්ලියට අලුතින් සම්බන්ධ වී සිටි නිශාන්ත උදේකුමාර සහ සම්පත් තුෂාර නාමල් ඝාතනය සඳහා යොදා ගැනීමට සුදුසුයයි නෝකල් සිතුවේය. ගුවන් හමුදාවෙන් පලා ආසිබලකු වූ නිශාන්ත ඉලක්කයට වෙඩි තැබීමේ දක්ෂයෙකු බවද නෝකල් දැන සිටියේය. මාතර සතුස ආයතනයේ සේවකයෙකු සිට ඉනිවත් වී කොළඹ පැමිණි සම්පත් තුෂාරද හිත හොඳ කොල්ලෙකු බව නෝකල් තේරුම්ගෙන සිටියේය. නිශාන්ත සහ සම්පත් ගෙන්වාගත් නෝකල් නාමල් ඝාතනයේ කොන්ත්‍රාත්තුව ඔවුන් වෙත බාර කළේය. ඔබලා දෙන්නා මේ වැඩේ හරියට කරපල්ලා. මම ඔබලා ගැන බලාගන්නම්. ඔබලට හොඳට සලකන්නේ නම් කිසි දෙයකට බය වෙන්න එපා. අපි මේ ගේම් එක දුන්නට මේක වෙන කෙනෙකුගේ පිටින් යන්නේ. ඒ නිසා බය නැතුව මේක කරපල්ලා. නෝකල් සිය ගෝලයන් දෙදෙනාට උපදෙස් දුන්නේය. ඔවුන් අතට මුදල් නෝට්ටු මිටියක්ද දුන් නෝකල් මීරිගම ප්‍රදේශයට ගොස් නාමල් ගුණවර්ධන පිළිබඳ තොරතුරු සොයාගෙන ඒමටද උපදෙස් දුන්නේය. දින කිහිපයකට පසු නිශාන්ත සහ සම්පත් නෝකල් හමුවීමට පැමිණියහ. ලොක්ක අපි සේරම හොයාගත්තා. මීරිගම හැම තැනම පෝස්ටර් අලවලා තියෙනවා. නාමල්ගේ පින්තූරේ දාලා අපි මිනිහව හොඳට බලාගත්තා. නාමල් පළාත් සභා රැස්වීමට එනවා. ඒ අතරදී අපිට ගේම් එක දෙන්න පුළුවන්. අලුත් ගෝලයන් දෙදෙනා තමන් බලාපොරොත්තු වාටත් වඩා හොඳ ගෝලයන් බව නෝකල්ට සිතිනි. නාමල් ඝාතනය කිරීම සඳහා එදින ඔවුන් සියලු සැලසුම් කරගත්හ. අත්තනගල්ල දේශපාලනඥයාගෙන්ද ඒ සඳහා ඔවුන් උපදෙස් ලබා ගැනීමට අමතක කළේ නැත. නාමල් මරා දැමීම සඳහා පිස්තෝල දෙකක් සහ යතුරු පෙදියක්ද ලබා දුන් නෝකල් සැලසුම අකුරටම ක්‍රියාත්මක කරගෙන එන ලෙස උපදෙස් දුන්නේය. නිශාන්ත සග සම්පත් යතුරු පෙදියේ නැගී බාස්නාහිර පළාත් සභා කාර්යාලය අසලට ගොස් නාමල් ගුණවර්ධන ඉන් පිටත්ව යනතුරු මග රැක සිටියහ. පළාත් සභා රැස්වීම අවසන් කළ නාමල් කෙලින්ම කොල්ලු පිටිය බලා සිය කැබ් රථයෙන්ම ගියේය.
නාමල්ගේ මිතුරෙකු වූ ඉන්දියන් ජාතිකයෙකුට අයත් කාර්යාලයක් කොල්ලු පිටියේ තිබූ අතර ඔබ වෙහි ගොස් මිතුරා මුණ ගැසුණේය. නාමල් පසුපස ඝාතකයන් දෙපැමිණියහ. විශාන්ත සග සම්පත් ගිනි අවි අමෝරාගෙන නාමල් පැමිණි ගිය නතර කළ ස්ථානයේ වූ කානුවේ සැඟවී සිටියහ. එය කිපයකට පසු නාමල් සිය මිතුරාගේ සමුගෙන යෑමට පැමිණියේය. ගණ අන්ධකාරයේ සැඟවී සිටි ඝාතකයන් දෙදෙනා නාමල්ව හඳුනාගත්හ. මීරිගම නගරය පුරා අලවා තිබූ පෝස්ටර් වල සිටි නාමල් ගුණවර්ධනගේ රූපය ඔවුන්ගේ හිත්වල තදින් ඇලි තිබුණි. නාමල් කැබ්‍රතයට නැගීමට සුදානම් වනවත් සමගම සම්පත් සහ තුෂාර එක වරම ක්‍රියාත්මක වූහක් ඔවුන් අත වූ රිවෝල්වර් වලින් පිට වූ වෙඩි ප්‍රහාර නාමල්ගේ සිරුර විනිවිද ගියේය. තත්පර කිපයකදී සිය ඉලක්කය සපුරාගත් ඝාතකයන් දෙදෙනා අතරමඟ නතර කර තිබූ යතුරු පැදි වෙත ගොස්සෙහි නැගී පට්ට නෝකල්ගේ රාජධානිය වෙත නිරූපද්‍රිතව පැමිණියහ. යුක්කා ඔන්න අපි තිතට වැඩේ කලා කිසි කරදරයක් වුණේ නැහැ. විශාන්ත සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි රිමෝලර් දෙක නෝකර් අතට දෙන ගමන් කීවේය. නෝකල්ගේ මුහුණේ සිහින් සිනාවක් ඇඳි ගියේය. ඒ මොහොතේම අත්තනගල්ල සිය මිතුරාට දුරකථනයෙන් කතා කළේය. ඔන්න වැඩේ තිතට කලා. අපි අපේ යුතුකම් ඉෂ්ට කරන්න. නෝකර් සිය දේශපාලන හිතවතාට කීවේය. නාමල් ඝාතනයේ මුළු රටම කැළඹීමට පත්විය. ජනාධිපතිනිය පවා මේ ඝාතනය පිළිබඳව කම්පාවට පත් වූවාය. හොඳ අනාගතයක් තිබූ දක්ෂ දේශපාලනඥයෙකු අකාලයේ අහිමි වීම ගැන ජනාධිපතිනියද දුක් වූවාය. නාමල් ඝාතනය පිළිබඳව නොයෙකුත් සැක මතුවී තිබුණද ඝාතකයන් අල්ලා ගැනීම පහසු කටයුත්තක් නොවිය. නාමල් ඝාතනය පිළිබඳව තිබූ විමසුම කෙමෙන් මෙකී යන්නට විය. පුට්ටි නෝකටගේ හිතට කිසිම ආකාරයකින් සැනසුමක් ලැබී තිබුණේ නැත. හැමදෙනාටම උපකාර කළද නීතිය ඉදිරියේ තමන්කුවේ මොහොතක හෝ කොටුවන බව නෝකල් හොදාකාරවම දැන සිටියේය. නෝකල්ට ප්‍රධානම බාධකය වූයේ කොළඹ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාය. ඉතාම ඍජු දැඩි තිරණ ගන්නා අඹේපිටිය මහතා තමාට එරෙහිව ඇති නඩු විභාග කර දැඩි දඩුවම් ලබා දෙන බව නෝකල්ට ඉවෙන් මෙන් තේරුම් ගොස් තිබිණි. අඹේපිටිය මහතා බොහෝම නරක විදියට තීන්දු දෙන්නේ. කොයි වෙලාවක හරි මටත් දෙනවා ඔළුව උස්සන්න බැරි වෙන්න. ඒ නිසා ඊට ඉස්සර මොනවා හරි කරන්න ඕනේ. නෝකල් සිය ගෝලයන්ට කීවේය. නෝකල්ට එරෙහිව වූ නඩුවක සාක්ෂිකරුවකු අලුත් කඩේ ප්‍රදේශයේ දී ඝාතනය කර තිබිණි. එම ඝාතනය සම්බන්ධයෙන් ද නෝකල්ට චෝදනා එල්ල වී තිබූ අතර අඹේපිටිය මහතා ඉදිරියේ එම නඩුව විභාග වෙමින් තිබුණි. නඩුව විභාගයට ගන්න ඉස්සර අපි මොකක් හරි ගේම් එකක් සෙට් කරන්න ඕන. එහෙම නොවුනොත් මට ජීවිත කාලෙටම ආණ්ඩුවේ බෝඩිමේ තපින්න වෙනවා. නෝකල් තම සමීපතම ගෝලයන්ට කීවේය. සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සැලසුම එදින නෝකල් ඇතුළු ගෝලයන් විසින් සකස් කළහ. විශාන්තයි සම්පත්ති රිදා ගේම් එක හොඳට දුන්නා. දෙන්නම මේ ගේම් එකට සෙට් කළොත් මොකුත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නෝකර්ගේ ගෝලයන් ඔහුට උපදෙස් දුන්නේ. නෝකර් පසු දිනම නිශාන්ත සග සම්පත් දිනා ගත්තේය. එවන විට ඔවුන් දෙදෙනාද නෝකර්ගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයන් බවට පත්ව සිටියහ. ඔබලා දෙන්නා නාමල් ගේ ගේම් එක නියමෙට කළා. දැන් අලුත් වැඩක් ඇවිත් තියෙනවා. මේකත් හරියට කළොත් මම ඔබලට හොඳට සලකනවා. මේක ටිකක් ලොකු ගේම් එකක්, ඒ නිසා මම තව දෙන්නේ ඔබලගේ සහායට දෙනවා. නෝකල් සිය ගෝලයන්ට කීවේය. එවන විට තවත් තරුණයන් දෙදෙනෙකු නෝකල් රසල සිටියහ. ඉන්දික් අයකු දෙල්ගොඩ පදිංචි සුජිත් රෝහණ විය, අනිකා කඩුවෙල පදිංචි කරුවකු වූ සුමින්ද නිරෝෂණය, මොවුන් දෙදෙනාද අලුතින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති සැලසුමට සම්බන්ධ කරගන්නා ලෙස නෝකල් නිශාන්තට කීවේය. මම ඔබලා හතර දෙනාම ඉතාලි රස්සාවකට යවනවා. මේ ගේම් එක හරියටම දෙන්න ඕනේ. මේක ටිකක් අමාරු වැඩක්, ඒ වගේම බොහෝම ප්‍රවේශයෙන් කරන්න ඕනේ. නෝකල් අලුත්ම ඝාතන කුමන්ත්‍රණය ගැන ගෝල බාලයන්ට පැහැදිලි කර දුන්නේය. පළපුරුදු ඝාතකයන් වූවද ඔවුන් සිය දෙනා නෝකල්ගේ උපදෙස් සාවධානව අසා සිටියහ. මුලින්ම අපිට තියෙන්නේ අඹේපිටිය මහත්තයා යන එන ගමන් බිමන් ගැන එයාගේ සිකියුරිටි ගැන හොයලා බලන්න. හෙට ඉඳලම අඹේපිටිය මහත්තයාව හලෝ කරන්න ඕන කරන හැම දෙයක්ම නම දෙන්න. සරත් අඹේපිටිය මහතා පසු පසු ගොස් ඔහු යන එන ගමන් බිමන් ඔක්තු බැලීම ඝාතකයන්ගේ මුල්ම කාර්ය විය. ඒ සඳහා ඔවුන් ත්‍රිරෝධ රථයක් යොදාගත්හ. අධිකරණයේ සිට අඹේපිටිය මහතා නිවසට යන විට ඒ පසු පස ත්‍රිරෝධ රථයේ ගොස් දින දෙකක්ම ඔක්තු බැලූ ඝාතකයන් තුන්වෙනි දිනයේ යතුරු පැදියකින්ද ගොස් සියලු තොරතුරු එක්රැස් කරගත්හ. ගනිමුල්ල ප්‍රදේශයේ පිහිටි එක්තරා නිවසකදී නෝකල් නිශාන්ත ඇතුළු සිල් දෙනා මුණගැසුණේය. අඹේපිටිය මහතා ඝාතන සැලසුම සාකච්ඡා කිරීම සඳහා
අවස්ථා කිහිපයකදීම ඔවුන් මෙම නිවසේදී එකට මුණ ගැසුණා. දවස් තුනක් තිස්සේ අබේපිටිය මහත්තයාගේ ගෙදරට සීකියුරිටි නැහැ. ඒ නිසා අපේ ප්ලෑන් එක ගෙදරදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. අතරමැදදී වෙඩි තිබ්බොත් අපිට පැනගන්න අමාරු වෙනවා. විශාන්ත සිය තොරතුරු සියල්ල නොකට හෙළි කළේය. පළපුරුදු අපරාධකරුවෙකු වූ නොකල් මොහොතක් කල්පනා කළ පසුව සිය ගෝලයන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. අපි මේ වැඩේට කුලී වෑන් එකක් ගමු. අමේපිටිය මහත්තයා උසාවියේ ඉඳලා ගෙදර යනකොට වාහනයෙන් බහිනකොටම වෙඩි තියමු. සීකියුරිටි නැති නිසා කරදරයක් වෙන එකක් නැහැ. නොකල් සිය ගෝලයන්ට සියලු උපදෙස් ලබා දුන්නේය. අබේපිටිය මහතා අධිකරණයෙන් පිටවන වේලාවන් පිළිබඳව තොරතුරු ලබා දීම කුමාර නමැති ත්‍රිරෝද රථ රියදුරෙකුද යෙදවීමට නොකල් කටයුතු කළේය. සරත් අබේපිටිය මහතා ඝාතනය කිරීම සඳහා යොදාගත් දිනේ එළඹීනි. විශාන්ත සග සම්පත් අත රිවෝල්වර දෙකක් දැමූ නොකල් සැලසුමේ අවසාන උපදෙස් ටිකද ලබා දුන්නේය. එවන විට තවත් තරුණයන් දෙදෙනෙකු නොකල් අසල සිටියහ. ඉන්නෙක් අයකු දෙල්ගොඩ පදිංචි සුජිත් රෝහණ විය, අනිකා කඩුවෙල පදිංචි කරුවක වූ සුමින්ද නිරෝෂණය, මොවුන් දෙදෙනාද අලුතින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති සැලසුමට සම්බන්ධ කරගන්නා ලෙස නොකල් නිශාන්තට කීවේය. වැඩේට ගියාම හැමතිස්සෙම බලන්න ඕනේ සාක්ෂි නැතුව එන්න. ඒ නිසා ගේම් එක දීලා එනකොට වාහනේ ඩ්‍රයිවර්ව ඉතුරු කරලා ඉන්න එපා. නාමන් ඝාතනය සඳහා යොදාගත් පිස්තෝල දෙකම අමේපිටිය මහතා මරා දැමීම සඳහා නිශාන්ත අතට දුන් නොකල් සැලසුම සාර්ථක කර ගැනීමට ඔවුන්ට ආශිර්වාද කළේය. නිශාන්ත එදින පෙරවරු 8ට පමණ රාජගිරිය ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකට කතා කර වෑන් රථයක් වෙන් කරගත්තේය. එදින පෙරවරු 10 වන විට මරදාන එල්පින්ස්ටන් රඟහල අසලදී කුලී වෑන් රථයට ගොඩ වූ නිශාන්ත ඇතුළු සිල් දෙනා බොරැල්ල ප්‍රදේශයට ගියහ. මොරටුවේ අපි ටෙලිනාට්‍යයක් රූගත කරනවා. කැමරාවක් එහෙට ගෙනියන්න ඕනේ. ඒකට තමයි අපි යන්නේ. කැමරාව දෙන කෙනා තාම ආවේ නැහැ. නිශාන්ත වෑන් රථයේ රියදුරු වූ වික්‍රමට කීවේය. නිශාන්ත කිය සියලු දේ වික්‍රම හිස් මුදුනින් පිළිගත්තේය. වෑන් රථයේ ගමන් කළ තරුණයන් අතරමඟදී අවස්ථා කීපයකදීම වෑන් රථයෙන් බැස ගොස් මහා මග ඇති දුරකථන කුටිවලින් ඇමතුම් ලබා ගන්නා ආකාරය දෙස වික්‍රම බලා සිටියේය. එහෙත් ඒ ගැන ඔහුගේ සිතේ සැකයක් ඇති වී තිබුණේ නැත. කාලය බොහෝ වේගයෙන් ගෙවී ගියද වෑන් රථයේ සිටින තරුණයන්ට මොරටුව බලා යාමට අවශ්‍යතාවක් නැති බව වික්‍රමට තේරුම් ගොස් තිබිණි. අපි මොනවා හරි කාලා යමු. දැන් වැඩිදිනයි. නිශාන්තගේ උපදෙස් මත වෑන් රථය බොරැල්ල කිංසිපාරි පිහිටි අවන්හලක් අසල නතර කෙරිණි. හයිඩ් රයිස් පිජන් දෙකක් සහ මත්පැන් බෝතල් භාගයක් ගත් නිශාන්ත ඇතුළු පිරිස එය බෙදාගෙන පානය කළහ. වික්‍රම මත්පැන් පානය නොකර දිවා ආහාරය පමණක් ලබා ගත්තේය. පැය භාගයකට පමණ පසු පිරිස අවන්හලෙන් පිටුහ. ඒ අතරතුර හිටි හැටියේම නිශාන්ත අත වූ ජංගම දුරකථනය නාද වන්නට විය. ඔහු කලබලෙන් මෙන් ඊට සවන් දුන්නේය. අපි කෙලින්ම යමු බෞද්ධාලෝක මාවතට. අපේ යාළුවා එතැනට එනවලු. නිශාන්ත රියදුරු වික්‍රමට කීවේය. වෑන් රථය කොළඹ බෞද්ධාලෝක මාවතට ගොස් සරණ පාරට හරවා එක්තරා නිවසක් ඉදිරිපිට නතර කළේය. නිශාන්තගේත් සම්පත්ගේ තුකුසු ඇස සරණ පාර ඔස්සේ එන වාහන වෙත යොමු වී තිබුණි. තමන් සොයන ගොදුරු විනිදුටු ඔවුන් එක්වරම කලබලයට පත් වූහ. වේගයෙන් ආ මුට රථය අසල තිබූ විශාල ගේට්ටුවේ එදූ නිවසකට හරවා ඇතුළු කළේය. නිශාන්තත් සම්පත්තුත් එක්වරම ක්‍රියාත්මක වූහ. වෑන් රථයෙන් බැසගත් ඔවුන් දෙදෙනා මොටර් රථය පසු පස ඒ නිවස දෙසට දිව ගියහ. වික්‍රම සිදුවන්නට යන්නේ කුමක්දේ කියා සිතා ගැනීමට නොහැකිව බලා සිටියේය. ගත වූයේ නිමේෂයකි. සරත් අගේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පාලි මොටර් රථයෙන් බහිනවත් සමගම නිශාන්ත අත වූ රිවෝල්වරය ක්‍රියාත්මක විය. මොටර් රථයේ දිකේ විවෘත කිරීමට පැමිණි උපාලි මුලින්ම වෙඩි ප්‍රහාරයට ලක්ව බිම ඇද වැටුණේය. ඒ සමගම අඹේපිටිය මහතාටද පිට පිට වෙඩි ප්‍රහාර එල්ල විය. අඹේපිටිය මහතාගේ නිවස ඉදිරිපිට සිදු වූ විහිසුණු දර්ශනය දෙස වික්‍රම මුව අයාගෙන බලා සිටියේය. ඔහුට කරගත හැකි දෙයක් ඉතිරිව තිබුණේ නැත. අඹේපිටිය මහතාට වෙඩි තබා පැමිණි ඝාතකයන් දෙදෙනා වික්‍රම වෑන් රථයෙන් එළිය එදදමා ඔහුට පැන දුවන ලෙස තර්ජනය කළේය. සාක්ෂි කිසිවක් ඉතිරි කර නොයන ලෙස නොකල් තමන්ට උපදෙස් දී තිබුණද වික්‍රම මරා දැමීමට ඔවුන්ට හිත් දුන්නේ නැත. වික්‍රම වෑන් රියෙන් ඉවතට දැමූ නිශාන්ත සග සම්පත් වෑන් රථයද පැහැරගෙන පලා ගියහ.
සරත් අබේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධියෙන් මුළු අධිකරණ ශ්‍රේෂ්ත්‍රයේ පමණක් නොව රටම හෙළුම් කන සිද්ධියක් බවට පත්වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. අබේපිටිය මහතා ඝාතන සිද්ධියෙන් ජනාධිපතිනිය පවා කලබලයට පත්ව සිටියහ. එවන විට රටේ සිදුවන අපරාධ බෙහෙවින් ඉහළ යමින් පැවතිනි. එදින සවස ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාව සඳහා පොලිස්පතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානී, නීති විශාරදයන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු කියා සිටියේ අපරාධ රැල්ල මැඩීමට එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි. මෙම සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිනිය එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීමට එකඟ වූවාය. එමෙන්ම අඹේපිටිය මහතා ඝාතනයේ සැකකරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිනිය පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේ. 19 වෙනිදා සවස සිටම අඹේපිටිය මහතා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ කටයුතු පොලිස්පතිවරයා සියතට ගත්තේය. කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ සරත් විගොඩ මහතා ඇතුළු නිලධාරීන් හැඳ වූ පොලිස්පතිවරයා මෙම ඝාතන පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු ආකාරය පිළිබඳ පියවරෙන් පියවර උපදෙස් දුන්නේය. අඹේපිටිය මහතා ඝාතනය පිළිබඳ සැක කළ අංශ පිළිබඳව වෙන වෙනම පොලිස් කණ්ඩායම් යොදවා පරීක්ෂණ කිරීමට පටන් ගත්තේය. කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ සරත් විගොඩ මහතාගේ මූලිකත්වයෙන් සහකාර පොලිස් අධිකාරිවරුන් වන පාලිත ප්‍රනාන්දු, ජේ ආර් ජයවර්ධන, රන්මල් කොඩිතුවක්කු මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පැවැත්වූහ. එමෙන්ම පොලිස් පරීක්ෂක නුවන් වේදිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වාගෙන ගියේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙම ඝාතනය කළ බවට සැකයක් මතුවී තිබුණද එය මුලින්ම බැහැර විය. එමෙන්ම ආරක්ෂක අංශ විසින් මෙම ඝාතනය කළ බවටද සැකයක් මතුවී තිබිණි. එහෙත් පරීක්ෂණවලින් එයද බැහැර කිරීමට සිදු විය. සරත් අඹේපිටිය ඝාතනයේ සැකේ පාතාල සන්නද්ධ කණ්ඩායමක් වෙත එල්ල වී තිබූ අතර ඒ ඔස්සේ පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන ගියේය. ඝාතකයන් ගමන් ගිය වෑන් දියේ රියදුරු ලබා දුන් තොරතුරු පරීක්ෂණය කරගෙන යෑමට ඉතාම ප්‍රයෝජනවත් විය. මෙම ඝාතනයේ සුළමුළ සිවීමට පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර කිසිම අවස්ථාවකදීවත් භාවිතා නොකළ නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කළහ. වෑන් රථයේ රියදුරු ලබා දුන් තොරතුරු වලට අනුව ඝාතකයන් දුරකථන කුටි ඔස්සේ ඇමතුම් ලබාගත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත් විය. ඒ අනුව ඝාතකයන් දුරකථන පණිවිඩ හුවමාරු කරගත් පුද්ගලයන් අවේ හෙළිකර ගැනීමට පොලිසියට හැකි විය. පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම කොළඹ නගරයේ එක්තරා පාතාල කණ්ඩායමක් පසු පස ලුහු බැන්දේය. එහිදී ඉතාම වැදගත්ම තොරතුරු හෙළිකර ගැනීමට සමත් වූයේ අපරාධ කොට්ටාසයේ ස්ථානාධිපති නුවන් වේදිසිංහ මහතාටය. දුරකථන පණිවිඩ ඔස්සේ කළ පරීක්ෂණ ඔස්සේ ගිය පොලිසිය පොට්ට නෝකව මුලින්ම අත්අඩංගුවට ගත්තේය. ඒ වන විට අඹේපිටිය මහතා ඝාතනය කිරීම සඳහා පාතාල කල්ලිය කල සැලසුම් මීට සම්බන්ධ වුවන් පිළිබඳව තොරතුරු බොහොමයක් පොලිසිය අනාවරණය කරගෙන හමාරය. පුට්ට නෝකර් අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත පැය 48ක් ගතවීමට පෙර ඝාතනය සඳහා ගිය පාතාල සාමාජිකයන් සිවුදෙනාම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ගණේමුල ප්‍රදේශයේ නිවසක දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක් තුළ සඟවා තිබූ පිස්තෝල දෙකද සොයා ගැනීමට පොලිසියට හැකි විය. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී නාමන් ගුණවර්ධන ඝාතනය කිරීම පිළිබඳවද තොරතුරු හෙළිකර ගැනීමට පොලිසියට හැකි විය. සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමෙන් පසුව පොලිසියට එල්ල වී තිබුණේ ලොකු අභියෝගයකි. එහෙත් වත්මන් පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ කොළඹ අපරාධ කොට්ටාශයේ එම අභියෝගය භාරගෙන දින 6ක් ගතවීමට පෙර ඊට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම ඇත්තෙන්ම ප්‍රශංසනීය කටයුත්තකි. මෙම ඝාතනයේ සුළමුළ සොයා කළ පරීක්ෂණය පොලිස් දෙපාර්තමේන්තුව මෙතකදී කළ ඉහළම පෙළේ පරීක්ෂණයක් ලෙස ඉතිහාසගත වනු ඇත.